ඔයාලට පේන මේ තට්ටු තුනේ යෝධ ගෙදර හදන්න ගෙදර බිත්ති බඳින්න ගිහිලා තියෙන්නේ සිමෙන්ති කොට්ට 25යි. එතකොට දැන් අතන අපිට පේන්න තියෙනවා ඔබතුමන්ගේ කාර්යාල කාමරය. ඒක ලස්සනයි. ඒ වගේම ඇතුලේ තව තියෙන වොෂ්රූම් එක තියෙනවා. ඇත්තරම හොඳට බැඳලා තියෙනවා. ඒ කෑල් හදන්න සිමෙන්ති කොච්චර ගියාද? සිමෙන්ති කොට්ට එකමාරයි. ගල් ගල් 1200. මේකේ කපර ආදුව අවශ්‍ය වෙන්නේ. පොටි අදින්නේ, පිලර් නේ, රබර් පේන්ට් ඒ මොනවත්ම නැහැ. ගියක් බැඳගෙන යද්දී ගල් හතර වර්ගයක් අනිවාර්යයි. එකක් තියෙනවා මේ ෆුල් ගල. ඒක සම්පූර්ණ ගල. ඔව්. මේක සම්පූර්ණ ගල. මේක එක වර්ගයක්. ඊට පස්සේදී ආයේ තියෙනවා ලින්ටල් ගලක්. එතකොට දැන් මෙහෙම ප්‍රශ්නයක් එනවා. අපේ ඉන්න බාසුන් නැහැ මහතුරු ඔක්කොටම මේ වැඩේ කරන්න දැනුම තියෙයිද? ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මගේ ආයතනයෙන් ගල් ගත්තට පස්සේ මමට හම්බ වෙන ඕනම බාස් කෙනෙකුට මම ඒක ට්‍රේනින් එකක් ලබා දෙනවා. ඒ ට්‍රේනින් එක ලබා දෙන්නේ මම නොමිලේ. හැබැයි දේශියකට නම් කඩන්න බෑ. ග්‍රයින්ඩරයක් පාවිච්චි කරන්න වෙනවා මේ ගල් අධික ප්‍රෙෂර් එකකින් හදන්නේ. ඒසයිතින් ලේසියෙන් කටුමිටි ගහලා නම් ගල කඩන්න බෑ. කඩන්න බෑ ලේසියෙන් කඩන්න බැරි ගල. කෙනෙකුට හිතන්න පුළුවන් මේ ප්‍රසන්න මහත්තයා දැන් මේ ගල තෙමුනොත් මට නිකන් බාත්รูම් එකකට ගන්න බැරි වෙයි මේ ගල නිතරම තෙමෙනවා බාත්รูම් එකේ තිබ්බත් ගලේ ප්‍රශ්නයක් ඒද මේක අපරාධු කරන්නෙත් නෑ මොනවත් නෑ කිසියම් දෙයක් නෑ අපිට කියව මේකට ප්‍රමිතියක් තියනවද ප්‍රමිති සාධකයක් තියනවද ලියාපදිංචියක් තියනවද ඒ සම්බන්ධයෙන් අපි කතා කරමු අතු නැත් පර්මිෂන් ඒ කියන්නේ රට ආයතනයේ සම්පූර්ණ පර්මිෂන් එක තියනවා ප්‍රතිපල මගින් විශ්වාසය තහවුරු කළ ශ්‍රී ලංකන් ඉකෝන් ට්‍රස්ට් මේන් ලියනාරච්චි අපේ හීන වෙනුවෙන් ක්‍රියාපදයක දින හතෙන් කොරියානු භාෂාව ලංකාවටම ඔන්ලයින් නාමල් ගෙදරවත්තගේ ලැබදිංචි වීමට WhatsApp කරන්න අයිබෝන් වාසනාවන් හැමෝටම අද නිලමේගේ කතාව පොඩ්ඩක් විශ්මයජනකයි ඔයාලට පේන මේ තට්ටු තුනේ යෝධ ගෙදර හදන්න ගෙදර බිත්ති බඳින්න ගිහිල්ලා තියෙන්නේ සිමෙන්ති කොට්ට 25යි හරිම ලස්සනයි ඇතුලේ වීඩියෝස් බලා ගන්න පුළුවන් කතාව මැදදී කොහොමද සිමෙන්ති කොට්ට 25කින් මෙච්චර ලස්සන ගෙදරක බිත්ති බැන්දේ හැම දෙයකටම කලින් මතක් කරනවා නිලමේ channel එක subscribe කරන්න අපි බලමු ඒ කතන්දරේ මොකද්ද කියලා අද නිලමේගේ කතාවේ කතා නායකයා ලංකා එකෝ ග්‍රීන් බ්‍රික්ස් එන්ටර්ප්‍රයිසස් ආයතනයේ අධිපතිතුමන් ප්‍රසන්න සංජීව මහත්මයා ආයිබෝන් ඔබතුමා ආයිද අපි කතා කරන්න යන්නේ ලංකාවේ ගොඩක් දෙනෙකුට එන ප්‍රශ්නයකට ලස්සන විසඳුමක් ගැන අපි කතා කරන්න යන්නේ ගලක් ගැන ගෙවල් හදන්න ප්‍රයෝජනෙට ගන්න ගලක්. හැබැයි මේක අර සාමාන්‍ය අපි දකින ගල නෙවෙයි. එහෙමයි. මේක ටිකක් විශේෂයි. අපිට කතාව පටන් ගන්න සාමාන්‍යයෙන් සිමෙන්ති කොට් එකකින් ගල් 800ක් විතර වඳින්න පුළුවන් කියලා. ඔව්. ඇත්තට මෙහෙම පුළුවන්ද? සාමාන්‍යයෙන් ගෙවක් හදනවා නම් සිමෙන්ති කොට් එකකින් ගල් කීයක්ද බඳින්නේ සාමාන්‍ය ගල්? සාමාන්‍යයෙන් බ්ලොක් ගල් බැන්දත් සිමෙන්ති කොට් එකකින් බ්ලොක් ගල් 95 100 අතර ප්‍රමාණයක් තමයි බඳින්න පුළුවන්. 95 100 අතර. එතකොට මේකෙන් 800ක් බඳින්න පුළුවන්. පුළුවන්. ඒක කොහොමද කරන්නේ? ඒක ශක්තිය පිළිබඳ ප්‍රශ්නකුත් එනවානේ. ශක්තිය පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. හ්ම්. බ්ලොක් ගල් එක සාපේක්ෂව ගත්තා මේක ඊට වඩා 100ට 100ක් සවිශක්තියෙන් වැඩි. සවිශක්තියෙන් වැඩි. හ්ම්. එතකොට ප්‍රසන්න මහත්තයා දැන් සාමාන්‍ය බ්ලොක් ගල් 90 100 අතර ප්‍රමාණයක් බඳින්න පුළුවන් කියන්නේ. එතකොට මේකෙන් ගල් 800ක් බඳින්න පුළුවන්. පුළුවන්. එතකොට දැන් අතන අපිට පේන්න තියෙනවා ඔබතුමන්ගේ කාර්යාල කාමරය. ඒක ලස්සනයි. ඒ වගේම ඇතුලේ තව තියෙන වොෂ්රූම් එක තියෙනවා. ඇත්තරම හොඳට බැඳලා තියෙනවා. ඒ කෑල් හදන්න සිමෙන්ති කොච්චර ගියාද? සිමෙන්ති කොට් එකමාරයි. ගල්? ගල් 1200යි. එතකොට ඒ වගේ කොටසක් හදන්න සිමෙන්ති කොට් එකමාරයි. එකමාරයි. එතකොට සිමෙන්ති කොට් එකමාරකින් අපි මොනවද කරන්නේ කියලා හිතාගන්න බෑ. මොකද වර්තමානයේ තියෙන වියදමත් එක්ක. දැන් මේ තියෙන්නේ අපි කතා කරපු ගලක්. එතකොට දැන් අපි මේ ඉන්නේ මෙතුමාගේ අර ලස්සනට හදපු ඔෆිස් කාමර පොඩ්ඩේ. ඇත්තරම සිමෙන්ති එකහමාර මේ කොට් එකහමාරකින් තමයි වැඩේ කරලා තියෙන්නේ. දැන් මට පොඩ්ඩක් කියන්න දැන් මේක කොහොමද මේ තත්ත්වෙට ෆිනිෂ් කරලා මේ වැඩේ කටයුතු කරලා තියෙන්නේ කියලා. මේ ගල් බැන්දට පස්සේදී ගල් ජොයින්ට් එකේ තියෙනවා වී ග්‍රූ එකක්. මේ වී ග්‍රූ එක බැන්දට පස්සේ මේ වගේ ෆිනිෂින් එකක් එන්නේ නැහැ. නමුත් මේක ආයේ පෙනේරින් වැලි හලාගෙන ආයේ නෝමල් සිමෙන්ති කවලම් කරලා මේ ග්‍රූ එක වහලා ආයේ මට්ටම් ලියෙන් ඉරි අඳිනවා. ඉරි ඇඳලා ආයේ ෂෑන්ඩ් පේපර් දාලා එලියට තෙමෙන බිත්ති හතරට දානවා වෝටරූපින් ක්ලියර් ටොප් කෝඩ් එකක් තියෙනවා වැක්ෂයක් තියෙනවා ගන්න ඒ වැක්ෂය ගෑවට පස්සේදී මේ වගේ ෂයින් එකක් එනවා හැබැයි මේ ගලට දැන් වතුර උරාගෙන මේ හැකියාවක් නැහැ නෑ හැබැයි රස්නේ ඇතුළට එන්නේත් නැහැ රස්නේ ඇතුළට යන්නේත් නැහැ එතකොට ඒ විදිහට තමයි මේ සිද්ධිය වෙන්නේ එතකොට අර වැඩිපුර ආරයේ මේ කපරාදු කිරිල්ල අනම්මනම් කතන්දරේ උනේ නැහැ එතකොට දැන් මේ ෆිනිෂින් එකට හදලා ඔක්කොම කරලා දැන් මේ දෙකේ තින්ත ගාලද තියෙන පාට දෙකක් තියෙනවා
මේ තියෙන්නේ තියෙන දැන් අපිට සමහරක් අය ඉල්ලනවා එක එක පාට ගල් තියෙද කියලා. අපිට එහෙම තෝරගන්න බෑ. හම්බෙන පස් එකේ පාට තමයි එන්නේ. ඒ තියෙන ස්වභාවික පස් පාට තියෙන ගලට සමහරක් අය කැමති නෑ. කැමති නෑ. ඒතකොට මේ පාටට අපි කඩේ රබර් පේන්ට් පාවිච්චි කරන්න ගියොත් මේ ගලට තව කිමිකල් එකක් අපි ආයෙ එකතු කරගන්න. ඔව්. ඒතකොට ඒකට යන වියදමත් වැඩි. අපි හැබැයි ඒකට අඩුවෙන් කරගන්න පුළුවන් කහ සිමෙන්ති රතු සිමෙන්ති දුඹුරු සිමෙන්ති ඔය කියන පාටවල් තුන අරගෙන පාටක් හදාගෙන වරලා අපිට අවශ්‍ය පාට හදාගෙන වරලා ගල් වල ආලේප කරගන්න පුළුවන්. ඔව් ඒව කරපු එකක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ. ආ රයිට්. සිමෙන්ති අර කහ සිමෙන්ති රතු සිමෙන්ති ඒව පාවිච්චි කරලා වරනවා. නැත්තම් අර විදිහට ගත්තොත් ඊට වඩා ලොකු වියදමකුත් යනවා. වියදමක් යනවා. නමුත් දැන් මේකේ කිමිකල් නැහැනේ පරිසර හිතකාමී ගලක්නේ මේක. ඔව්. ඒකෝර අපේ හැට තමයි නේ. නමුත් අපි අර පේන්ට් එක පාවිච්චි කරෝදී කිමිකල් එකක් අපි ආයෙ ගෙට්ට ඇතුල් කරගන්නවා. ඇතුල් කරගන්නවා. ඊට වඩා අඩුවෙන් තමයි කහ සිමෙන්ති රතු සිමෙන්ති වලට යන මුදල. ආ රයිට්. මුදලත් ඒ වගේම අඩුයි. අඩුයි. එතකොට සංජීව මහත්මයා දැන් මේ වගේ ගලක් අරගෙන ගෙයක් හදනකොට ඇත්තටම වියදම අඩු වෙනවා කියන්නේ දැන් ඕකට කපරාරු කරන්න ඕනේ. එතකොට ගෙයක් හදනකොට සම්පූර්ණ තව වැඩ කිඩ ගොඩාක් තියෙනවා. සිමෙන්ති වැලි සෑහෙන ප්‍රමාණයක් ඕනේ. මේකෙන් ඊට වඩා වෙනස් දෙයක්ද සිද්ධ වෙන්නේ? මේකේ කපරාදුව අවශ්‍ය වෙන්නේ නැහැ. පොටි අදින් නැහැ. පිලර් නැහැ. රබර් පේන්ට් ඒ මොනවත්ම නැහැ. මේක බැන්දා ඊට පස්සේදී ෆිනිෂින් කරලි වරලා උඩින් වාර්නිෂ් එකක් ගහන්න තියෙනවා. ඒ වාර්නිෂ් එක ගහගම එතන බිත්තිය නතර කරනවා. සාමාන්‍ය ගෙදරකදී රිපෙයරින් එනවා අවුරුදු 3-4කට වගේ සැරයක්. මොන වගේ රිපෙයරින් දෙන්නේ? ඒ කියන්නේ නෝමල් ගෙවල් වල තියෙනවනේ කුණු ගැවුණාට පස්සේ දෙන. මේකේ අවුරුදු 6-7ක් යනකම් රිපෙයරින් එකක් එන්නෙම නැහැ. එන්නෙම නැහැ. එතකොට කපරාරු කරන්න ඕනෙත් නැහැ. තින්ත ගන්න ඕනෙත් නැද්ද? තින්ත ගන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. අවශ්‍යතාවයක් එන්නේ නැහැ. හැබැයි ෆිනිෂින් එක තියෙනවා. ඔව්. දැන් එතකොට දැන් සාමාන්‍යයෙන් ගෙයක් හදනකොට ගල් නම් කොච්චර නාස්ති වෙනවද? ගල් කෑලි කඩා ගන්න ඕනේ, කුඩු කරන්න ඕනේ, ඊට පස්සේ මේ තැන් වලට මේ සක්ක ඔබන්න ඕනේ, කතන්දර ගොඩාක් තියෙනවා. ඔව්. එතකොට මේකේ දැන් එක එක જાති ගල් සෙට් එකක් තියෙනවා. මොන මොනවටද ප්‍රයෝජන වෙන්නේ අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න. ගයක් බැඳගෙන යද්දී ගල් හතර වර්ගයක් අනිවාර්යයි. එකක් තියෙනවා මේ ফুল ගල. ඒක සම්පූර්ණ ගල. ඔව්. මේක සම්පූර්ණ ගල. මේක එක වර්ගයක්. ඊට පස්සේදී ආයෙ තියෙනවා ලින්ටල් ගලක්. ආයේ තියෙනවා බිත්ති තුනක් එකට එකතු වෙන එකට තුන් කාලේ ගල. තුන් කාලේ ගල. ආයේ තියෙන බිත්තියක් අවසානයේ සහ පටන් ගන්නේ කවුරුවකට වෙන භාගෙ. ඔය ගල් හතර වර්ගෙම අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. එතකොට දැන් මේ ගල් එකතුවෙන් කිසි ප්‍රශ්නයක් නැතුව ගයක් බැඳ ගන්න පුළුවන්. දැන් ඇත්ත කතාව කියනවා නම් දැන් මේකේ අපි හැඩතල තියෙනවා එකතු වෙන තියෙනවා. අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න මේකේ ශක්තිය එන්න. ඇත්තටම ගයක් හදනකොට ශක්තිවන්ත බව තමයි අංක එකට හිතෙන්නේ. ඔව්. ශක්තිය එන්න මේක මෙන්න මෙහෙම සිද්ධ වෙන්නේ කියලා විශ්වාසය ඇති වෙන්නේ කොහොමද අපිට පොඩ්ඩක් ඒක කියන්න. දැන් මේකේ මේ ගල ඉන්ටර්ලොක් සිස්ටම් එකක් තියෙන්නේ. මේ ගලේ මේ පැත්තේ තියෙනවා රවුම. ඒක මෙතන මේ රවුමට මේක ලොක් වෙනවා. ලොක් වුණාට පස්සේ මේ ගල කොහෙවත් යන්නේ නැහැ. යන්නේ නැහැ. මේ කොහටවත් යන්නේ නැහැ. එතකොට ගල් දෙකක් අතරතුර මේ ඒක බැඳෙන්නේ කොහොමද? බැඳෙන්නේ මේක බඳින්න එක ක්‍රමයක් තමයි රොන් මඩයි සිමෙන්ති කවලම් කරනවා. රොන් මඩ 10ට සිමෙන්ති එකක් කවලම් කරලා අරගෙන ඉවරවලා මේක උඩට බොහොම පොඩ්ඩක් තියෙනවා. ආ මේ උඩ කෑලි දෙක. ඔව් රවුන්ඩ් ඔබ් එක උඩට බොහොම පොඩ්ඩක් තියලා තමයි මේ ඊළඟ ගල තියලවල රබර් මිටියෙන් ගහනවා. රබර් මිටියෙන් ගැහුවට පස්සේ දැන් මේක අපි දැන් රොන් මඩත් එක්කනේ සමහරක් වෙලාවට බාස් මහත්තයගේ අතින් අඩුවෙන් වැඩියෙන් වැටෙන්න පුළුවන්. ඔව්. වැඩියෙන් වැටුණාට පස්සේ අපි රබර් මිටියෙන් ගහනකොට මේ වැඩි ටික දෙපැත්තට පනිනවා. දෙපැත්තට පනිනවා. ඒක අයින් කරගන්න තමයි තියෙන්නේ. ඒක වේලනාට පස්සේ පොඩ්ඩක් හැන්දෙන් සූර්ලා අයින් කරගන්න පුළුවන්. එතකොට මේ හැම ගලකම සිදුරක් තියෙනවා. ඔව්. ඒ සිදුර තියෙන්නේ එකක් තමයි වයරින් එක සඳහා බට යන්න දා ගන්න ඕන. මේ සිදුර සෙට් වෙනවා බිත්තියක් බැඳတာ පස්සේ අඟල් 6න් 6ට. ඔව්. ඒ අඟල් 6න් 6ට දිවර්ලා මේකේ යනවා එකයි කාලේ සිදුරක් තියෙනවා. ඒ සිදුරට අඟලි කණ්ඩොත් බට දා ගන්නවා. දාලා ඉතුරු වෙන සිදුරු ටික තමයි චිප් ගල් කොන්ක්‍රීට් එකක් දා ගන්නවා. ඒ චිප් ගල් කොන්ක්‍රීට් එකක් දාගෙන ඊට පස්සේ මේ ලින්ටල් ගලට ලින්ටල් එකක් දාගෙන තමයි සිමෙන්ති කොටෙන් ගල් 800 825 බඳින්න පුළුවන්. බඳින්න 800 825 දක්වා යන්න පුළුවන්. දැන් එහෙම ගත්තම මේ දැන් ඔබතුමා හදලා තියෙන කෑලේ දැන් අපිට පේන එක ලස්සනට ඉඩ පහඩුව තියෙන්න පොඩි වොෂ්රූම් එකක් තියෙන්න ලස්සනට හදලා තියෙනවා. එතකොට දැන් ඔබතුමා කිව්ව ඔතෙන්ද සිමෙන්ති කොට එකහමාරයි. එතකොට මේ චිප් ගල් කොන්ක්‍රීට් දාන්නයි අර බදාමේ අලව ගන්න එක හදාගන්නයි සම්පූර්ණ ඕක ගොඩනගන්නද ඔය එකහමාරගේ? ඔව්.
සම්පූර්ණ සම්පූර්ණ එතකොට සෑහෙන ලොකු ඉතිරියක් තියෙනවා කියලා අපිට පේනවා මෙහෙම බලපුවා මොකද කපරාඩු කරන්න නැහැ පොඩි වැඩ ටිකක් කරන්න තියෙන්නේ එතකොට දැන් මෙහෙම ප්‍රශ්නයක් එනවා අපේ ඉන්න බාසුන්නේ මහතුරු ඔක්කොටම මේ වැඩේ කරන්න දැනුම තියෙයිද ඒක ගැටලුවක් වෙන්නේ නැහැ මගේ ආයතනෙන් ගල් ගත්තට පස්සේ මමට හම්බ වෙන ඕන බාස් කෙනෙකුට මම ඒක ට්‍රේනින් එකක් ලබා දෙනවා ඒ ට්‍රේනින් එක ලබා දෙන්නේ මම නොමිලේ නිකන් කිසිම ප්‍රශ්නයක් නැහැ නොමිලේ කිසිම ගැටලුවක් නැහැ කිසිම මුදලක් මම අය කරන්නේ නැහැ මගෙන් ගල් 100ක් අරගෙන යාපනයේ ගියත් බඳින්න දන්නේ නැත්නම් මගේ අතින් මම වියදම් කරගෙන මම ඒ 100ට යනවා යාපනයේට නත් මම යනවා ගිහිල්ලා ට්‍රේනින් එකක් දෙනවා මම තමයි කරන්න කියලා මම ට්‍රේනින් එක ලබා දුන්නට පස්සේදි මේෂන් වල කවදාවත් කරපු නැති කෙනෙකුට උනත් මේ ගල් බඳින්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ කිසිම ගැටලුවක් නැහැ මේෂන් බාස් කෙනෙක් නොවන කෙනෙකුට උනත් උත්සාහය දිනන බිත්ති බඳින්න පුළුවන් නම් බිත්ති බඳින්න පුළුවන් බාස් කෙනෙක් ඕනේ නැහැ ඕනේ නැහැ දැන් ඒ වගේ හදලා මම දීලා තියෙනවා අහහ ඒ කියන්නේ තමන්ගේ ගේ හදා ගන්න ඕන නම් මෙන්න බඩු ටික ගෙනාවා ට්‍රේනින් එක ගත්තා වැඩේ කරගත්තා ඔව් අපි දැන් කොච්චර ගෙවල් හැදුවත් දෙවෙනි පාර ඔය පොඩි ළමයි කිලුටු කරගෙන එහෙම ගේ ආය පේන් කරන්න අවශ්‍යතාවයක් වුණොත් අපි යන්නේ ඒ ගෙදර ගේ අයිති මහත්තය විසින්ම ඒ පේන්ට් එක හදා ගන්නවා ඒ වගේ ට්‍රේනින් එකක් එනවා ගේ හදලා ඉවරනකොට ගේ හදලා ඉවරනකොට එතකොට ප්‍රසන්න මහත්මයා දැන් මේකේ අලව ගන්න ගල අලව ගන්න රොන් මඩ ප්ලාස්ටර් එකක් තමයි දානවා කිව්වේ එතකොට දැන් මේක හදන්න ගේ බිත්තියක් බඳ ගන්න රොන් මඩ හොයා ගන්නත් ඕනේ එතකොට ඒක ගැටලුවක් වෙන්නේ නැද්ද නෑ සාමාන්‍ය ගෙදරක ෆවුන්ඩේෂන් එක ෆිල් කරන්න පස් කියනවා අපි කියනවා ඒ පස්සයක් ගේනකොට කියුබ් භාගයක් විතර වගේ මැටි ගතිය වැඩි පස්සයක් ගේන්න කියලා. ගෙනල්ලා බැරල් එකක් අරගෙන ඉවර වෙලා සවලෙන් දිය කරලා පොඩි වලක් කපලා අරගෙන දැලකින් වලට පෙරා ගන්න පුළුවන්. ඉස්සර ගෙවල් හදෙන වල හුණු කොළපු හදාගන්න සිස්ටම් එකම තමයි. එහෙම හදාගන්න බැරි අයට අපේ ළඟ මැටි රොන් මඩ හදලා පදම් කරපු එකක් තියෙනවා. ඒක දෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය එක ලොකු වියදමක් කෙන එකක් නෙවෙයි. නෑ. එතකොට රොන් මඩ ප්‍රශ්නේ මේ විදිහට විසඳ ගන්න පුළුවන් ඔයාලට කතා කරොත් හරි. දැන් කෙනෙක් හිතන්න පුළුවන් ගෙයක් හදන්න පුළුවන් හරි අඩු ගන්න තමයි දැන් ඔකට රොන් මඩ හොයන්නත් බෑනේ අපිට කියලා. එතකොට මේ ප්‍රශ්නෙට විසඳුම් ඔබතුමා ළඟ තියෙනවා. ඊළඟට දැන් ඔබතුමා කිව්වා දැන් මේ සිදුර හරහා වයරින් එක කරගෙන වයරින් එක කරන්න තමයි තියෙන්නේ කියලා. එතකොට මේකේ ගෙයක් හදනකොට වයරින් එක කරගෙනම තමයි වැඩේ කරන්න ඕනේ නේද? ඒකත් එක්ක යන ගමන්ම වයරින් එකේ සැලස්ම මුලින් හදා ගන්න ඕන. ඒක අංක 1. ඒක මුලින් සැලස්ම හදා ගන්න නැතුව වැඩ කරවතින් පස්සේදී බට දා ගන්න අපහසුයි. පස්සේදී බට දාන්න පුළුවන් බැරි නෑ. නමුත් එතන පොඩි පැච් එකක් එනවා. ඒ පැච් එක හදා ගන්න නම් අපිව අනිවාර්යෙන් කතා කරන්න වෙනවා. ඒ වෙනකොට වැඩ කරපු බාස්ට් එක හදා ගන්න අපහසු නම් අපි ළඟ ඉන්න පළපුරුදු බාහලා ඒ බාස් කෙනෙක් යවලා ඒ පැච් එක නොපෙනෙන්න හදලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් බිත්තිය බැඳලා පස්සේ දැන් මෙහෙම බැඳලා තිබ්බොත් ආය මේක කඩන්න වුණොත් වෙනම එකක් කරගන්න ආයේ පැච් ටික වහගන්න පොඩ්ඩක් මොලේ කල්පනා කරන්න ඕනේ. ඔව්. හැබැයි ලේසියකට නම් කඩන්න බෑ. ගයින්ඩරයක් පාවිච්චි කරන්න වෙනවා. මේ ගල් අධික ප්‍රෙෂර් එකකින් හදන්නේ. එයින් සයිතින් ලේසියෙන් කටුමිටි ගහලා නම් මේ ගල් කඩන්න බෑ. කඩන්න බෑ ලේසියෙන් කඩන්න බැරි ගලක්. බෑ. එතකොට දැන් එහෙම බලපුවම මේ දැන් අපි හිතමු සම්පූර්ණ ගයක්ම මේකෙන් ගොඩනගන්න පුළුවන්නේ සම්පූර්ණ ගයක් හදන්න පුළුවන්. ඔව්. දැන් මේ කෙනෙකුට හිතන්න පුළුවන් මේ ප්‍රසන්න මහත්තයා දැන් මේ ගල තෙමුනොත් මට නිකන් බාත්รูම් එකකට ගන්න බැරි මේ ගල නිතරම තෙමෙනවා බාත්รูම් එකේ තිබ්බොත් ගලේ ප්‍රශ්නයක් ඇයිද මේක කපරාදු කරන්නෙත් නැහැ මොනවත් නැහැ කිසියම් දෙයක් නැහැ. ඔව්. මේකෙන් බාත්รูම් කරන්න පුළුවන් බැරි නැහැ. බාත්รูම් එකක් පටන් ගන්නකොට ඉතින් ටයිල් හෝ ටයිටේනියම් හෝ සිමෙන්ති හෝ අඩි 7ක් යනකම් දැනට ලංකාවේ අල්ලනවා මොනවා හරි දෙයක්. ඒ අල්ලනකොට දැන් මේක පස්නේ පුච්චල නැහනේ. ඒකට මේක අනිත් ගල් වලට සාපේක්ෂව මේ ගලට වතුරුවා ගැනීම හැකියාව වැඩි. වැඩි. එතකොට මේ ගලට වෝටර්ප්‍රූෆින් එකක් අනිවාර්යෙන් කරන්න ඕන. වෝටර්ප්‍රූෆින් එකක් කරන්න ඕන. බාත්รูම් එකේ මුළු හතරට කොලම් හතරක් ආවොත් එතකොට එතනින් බිත්ති අවසානයි නේ කොලම් එක ළඟ. එතකොට ඒකට තියෙනවා ෆයිබර් net එකක් තියෙනවා. net එක අල්ලන්න ඕන. වැසේ ෆ්ලෝ කොන්ක්‍රීට් එකේ පළවෙනි ගලයි අතර එතන ජොයින්ට් එකක් නේ තියෙන්නේ. ඒ ජොයින්ට් එකටත් ෆයිබර් net එක අල්ලලා තමයි වෝටර්ප්‍රූෆින් කරන්න ඕන. අපේ ගොඩක් අය හිතන්නේ ටයිල් එකෙන් ඇතුළට ජොයින්ට් වලින් ඇතුළට වතුර කාන්දු වෙන්නේ නැහැ කියලා. නමුත් බ්ලොක් ගල් වලත් ওই දේ වෙනවා. හැබැයි බ්ලොක් ගල රස්නේ නිසා වතුර ටික වාෂ්ප වෙනවා. මේ ගල රස්නේ එන්නේ නැහනේ. මේක බැඳට පස්සේදී ගොඩක් සීතලක් තියෙනවා. ඒ නිසා මේ ගලේ වතුර ගතිය හැමම හිටින්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගෙයක් හැදුවොත් ගේ ඇතුළට රස්නේ එන්නේ නැහැ. නැහැ රස්නේ නැහැ.
එහෙම කතන්දරයක්ත් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ටයිටේනියම් මෙහෙම කරනවා නම් අනිවාර්යෙන් බාත්รูම් එකක් හදනවා නම් වෝටර් ප්‍රූෆින් එකක් කරනවාම තමයි. එතකොට එහෙම බලපුවම මේක කරත් අනිවාර්යෙන් වෝටර් ප්‍රූෆින් එකක් කරන්න ඕනේ. එතකොට ආමතර වියදමක් යන්නේ නැහැ. මේකෙන් පස්සේ එහෙම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට දැන් මට කියන්න සාමාන්‍යයෙන් මේ ගල් පාවිච්චි කරලා එතකොට කපරාරු ඉවරයි. එතකොට බාසුනේ මාතුරුන්ගේ අර වැඩිපුර යන දේවල් නාස්තිය සම්පූර්ණයක් නැහැ. එතකොට කාලයත් සම්පූර්ණයෙන් ඉතුරු වෙනවා. දැන් මට ප්‍රශ්නේ ඉන්නේ සාමාන්‍යයෙන් ගයක් හදන්න යන වියදමින් කොච්චර විතර ඉතිරියක් තියෙයිද? 135ක වගේ මුදල් ඉතිරියක් අනිවාර්යෙන් තියෙනවා. කවුරු හරි නැහැ කියනවනම් ඒක වෙන්න බෑ. ඒක අනිවාර්යෙන් තියෙනවා. අනිවාර්යෙන් 135ක වගේ ඉතිරියක් තියෙනවා. අනික් ගල් සාපේක්ෂව ගත්තොත් අනිත් දැන් ගල් ගෙනාවට පස්සේදී මැටීරියල් නාස්තිම කොච්චර යනවද? බ්ලොග් ගල් ගෙනාව බ්ලොග් ගල් 100ක් ගෙනාව 100ම බිත්තියේ බැඳෙන්නේ නැහැ. සමහරක් වෙලාවට භාගයක් කඩනකොට ඉතුරු භාගය ගන්න බෑ. දැන් මේකේ කඩන්න කරන්න දෙයක් නැහැ. ඕන කරන කැලිබැලි ටික ඔක්කොම මේ විදිහට හදලා තියෙනවා. ඒකෝට බාස් බඳින්නේ ගල් ගන්නට නම් මේ අතෙන් බ්ලොග් ගල් නිෂ්පාදනය කරන තැනටත් ගෙවනවා බාස්ටක් ගෙවනවා. හැබැයි ගල බිත්තියේ බැඳලත් නැහැ. හැබැයි මේ ගල් 100ක් අරගෙන ගියොත් බාස්ට හිතලවත් මේ ගල කුඩු කරන්න බෑ. හැබැයි කුඩු කරන්න යන කාලය වැඩි. හැබැයි ඒ ගල බිත්තියේ බැඳින්න යන කාලය අඩුයි. රයිට්. එහෙම කතන්දරයකුත් තියෙනවා. දැන් කෙනෙක්ට මේකට අත දාන්න රයිට් මට මෙහෙම ගොඩනැගිල්ල හදන්න තියෙනවා. මේක පාවිච්චි කරන්න විශ්වාසය ඇති වෙන්න ඕනේ. අපිට කියමු මේකට ප්‍රමිතියක් තියෙනවද, ප්‍රමිති සාතිකයක් තියෙනවද, ලියාපදිංචියක් තියෙනවද, ඒ සම්බන්ධයෙන් අපි කතා කරමු. අපි නර් පර්මිෂන්. ඒ කියන්නේ රට ආයතනයේ සම්පූර්ණයෙන් පර්මිෂන් එක තියෙනවා. තියෙනවා. ඒ පිළිබඳව සාතික කරලා තියෙනවා මේ ගල පාවිච්චි කරන්න. රයිට්. එතකොට ඒ විශ්වාසය තියාගන්න පුළුවන්. දැන් අපිට කියන්න කොහොමද ගලේ සයිස් එක කීයක් වෙනවද, කොහොමද මිල දී ගන්නෙ ඒ කටයුතු? අද 2023 12 මාසේ 12 වෙනිදා. එතකොට මේ ගලක තියෙනවා උසංගල් 4යි. උසංගල් 4යි. 4යි කියන්නේ මිලි 100යි. පළල තියෙනවා මිලි 150. ඒ කියන්නේ අඟල් 6ක්. දිග තියෙනවා මිලි 300ක්. ඒ කියන්නේ අඟල් 12ක් තියෙනවා. 12. මේක තමයි සම්පූර්ණ ගල. සම්පූර්ණ ගල. මේවනම් මේ තුන් කාලේ ගල. තුන් කාලේ කියන්නේ ටී ජොයින්ට් එකකට අරගන්න ගල තමයි. මේක තියෙනවා අඟල් 9ක් දිගයි. අර වගේම අඟල් 4 උස, අඟල් 6 පළල. පළල. බාගේ ගලේ තියෙනවා අර වගේම අඟල් 4 උස, අඟල් 6 පළල. හැබැයි මේක දිගක් තියෙන අඟල් 6යි. අඟල් 6යි. සම්පූර්ණ බාගේ ගලේ ඒක. ඔව්. එතකොට මේ වගේ ගණන් හිලව අපි දැන් අද දවසේ ගණන් කරා 12 වෙනි මාසේ 12 වෙනිදා. 12 වෙනිදා. අද දවසේ අපි ගණන් කියමු ඉස්සරහට වර්තමාන රටේ තත්ත්වය කොහොම වෙයිද දන්නේ නැහැ. ඔව්. එතකොට මේ සම්පූර්ණම ගල වෙන්නේ දැනට රුපියල් 80යි. රුපියල් 80යි. 80යි. තුන් කාලේ ගල 70යි. බාගේ ගල රුපියල් 50යි. සහ ලින්ටල් බ්‍රික් ගල රුපියල් 80යි. රුපියල් 80යි. 80යි. එතකොට මේ ගණන් තමයි වර්තමානයේ දැනට අද දවසට යන්නේ. ඔව්. එතකොට එහෙම බලපුවාම ගල්වල ගාන ප්‍රශ්නයක් නැහැ. මොකද සිමෙන්ති කොට්ටේ කාමාරකෙන් මෙතුමාගයක් හදලා තියෙනවා කියන්නේ මේ ඔෆිස් කාමරේ අවශ්‍ය කරන දේවල් ටික ඔක්කොම ටික ඒක හරි ලස්සනට තියෙනවා, ෆිනිෂින් එකට තියෙනවා. එතකොට සම්පූර්ණයෙන් සෑහෙන වියදම අඩු වෙලා තියෙනවා. ඒකින්ද ලොකු ප්‍රයෝජනයක් වෙයි කියලා අපි හිතනවා. අපි කියමු ප්‍රසන්න මහත්මයා කොහොමද විස්තර දැනගන්නේ, කොහොමද සම්බන්ධ කරගන්නේ, ඔබතුමාලා කොහෙද ඉන්නේ, අපි විස්තර ටික කියමු. කොළඹ ඉඳගෙන අවිස්සාවේල පැත්තට එනකොට මේගොඩ හන්දිය තියෙනවා. මේගොඩ හන්දියෙන් 2190 තියෙනවා. 2190න් හැරිලිවලා මුද්දින සංස්ථාව පාරේ මීටර 150න් තියෙනවා අපේ වැඩපළ. වැඩපළ. එතකොට කොළඹ ඉඳලා අවිස්සාවේල පැත්තට එනකොට මේගොඩ 2190 හන්දියෙන් මුද්දින සංස්ථාව පාරේ මීටර 150යි එන්න ඕනේ. මේතනට එන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයාලට හොඳ අවස්ථාවක්, හොඳ වැඩක්. ඒ වගේම වර්තමානයේ ගියක් හදනවා කියන්නේ ලොකු ප්‍රශ්න ගොඩකට මූණ දෙනවා අපේ හැමෝම. ඇත්තටම ඉදිරියට කොහොම වේද කියන්න බෑ. අන්න ඒ ගෙයක් හදන සිහිනේ, නිවාස සිහිනේ ඔළුවේ, හිතේ, ඇඟේ තියාගෙන තැවි තැවි ඉන්න අයට තමයි අපි මේ වැඩසටහන කරන්නේ. මේ වැඩසටහන තුලින් ඇත්තටම පුංචිර හරි Tamanට කියලා ගේ පොඩ්ඩක් හදාගන්න තියෙනවා නම් ඇත්තටම ලොකු දෙයක්. අපිත් සන්තෝෂ වෙනවා ඒකට. Tamanටම කියලා කාට හරි ගේ පොඩ්ඩක් හදාගන්න අවස්ථාවක් තියෙනවා නම් ඒ සිහිනේ සැබෑ කරගන්න පුළුවන් හොඳ උපදේශක් උදව්වක් තමයි අද නිලමේ නාලිකාව තුළින් අපි හැමෝම ඔයාලට මේ කරේ. එහෙනම් ඔබතුමාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපිත් සමග සම්බන්ධ වුණාට. ඇත්තම කතාව කියනවා නම් මේකත් එක්තරා සේවයක් අපේ අයට කරන, ඔබතුමාගේ කරන්න ව්‍යාපාරයක්. ඒ වගේම අපේ අයටත් හොඳ තෝතැන්නක්. මොකද තමන්ගේ සීනේ සබෑ කරගන්න. එහෙනම් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අයිබන් ඔබතුමාට. විස්තර දැනගන්න පුළුවන් අපි එන විදියත් කිව්වා. විශේෂ දෙයක් තියෙනවා නම් අපිට කියන්න. අපි කැමති මුළු ලෝකෙටම මේ දේවල් පෙන්වන්න. ඒ වගේම නිලමේ channel එක subscribe කරන්නත්.
අමතක කරන්න එපා. අපි ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.